ඔබ කැමතිම වැඩසටහන් ටෙලි නාට්‍ය නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. විරාමෙන් අනුතර ඔබ නැවත ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ ජීවිතයේ ආදරේ රැකවරණේ මේ හැමදේම එක කතා කරනකොට නීතිය ඇතුළේ අපිට කොච්චර රැකවරණයක් තියෙනවද අපි කොයිතරම් නීතිය ගැන හිතන්න ඕනේද සමහර අවස්ථාවලදී නීතිය පිළිබඳව හරි දැනුමක් නැති නිසා අපි ඇති කරගන්න ප්‍රශ්න ගණනාවක් තියෙනවා නේද තමන්ගේ කාලය ශ්‍රමය මුදල මේ වගේ බොහෝ දේවල් අපි නැති කරගන්න අවස්ථා ඔය එකම තියෙන දෙයක් ඒ නිසා ඉතින් එහෙම අවස්ථාවන් අඩු කරගෙන කොහොමද නීතියත් එක්ක ඔබ වැඩ කරන්නේ එවගේම මේ පොරොන්දු ගිවිසුමක් කොහොමද ඔබ ඇති කරගන්නේ සහ මේ වගේ දෙයක් කඩ වුණාට පස්සේ මොන වගේ තියෙන නීතිමය ක්‍රියාමාර්ගද ඔබට ගන්න පුළුවන්කම තියෙන සහනයක් තියෙනවද ඔන්න ඔයගේ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අද දවසේදී අපි ආදරණීය ජීවිතෙන් කතා කරන්න සූදානම්ින් ඉන්නෝ ඒ පිළිබඳව කතා කරන්නට අපි ආරාධනා කළා සුපුරුදු විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා ජේෂ්ඨ නිදිච්ච නීරෝදා කලන්සූරිය නිදිච්චතුමියට අයබෝවන් සුබදසයි ඇත්තටම ඔය කියන විදිහට මේ විකුණුම් පොරොන්දු ගිවිසුමක් ගැන අපි කතා කරනවා මේකට ප්‍රශ්නයක් වෙච්ච උදවිය ඕනෑ තරම් දන්නව මොකක්ද මේ කියන කාරණේ නමුත් ප්‍රශ්නයක් වෙන්න කලින් අපිට ඒ ගැන දැනුවත් වීම තමයි වැදගත් වෙන්නේ අපි එතනම පටන් ගමු ජයනි විකුණුම් පොරොන්දු ගිවිසුමක් කියන්නේ දැන් අපි දන්නවා අපි ඉඩමක් මිලදී ගන්න ගියාම හැම වෙලාවෙම අපි අතේ ඒ ඉඩම මිලදී ගන්න අවශ්‍ය සියලුම මුදල් නැති වෙන්න පුළුවන් ඒකට අපි කොටසක් දීලා ඒ ඉඩම අපි වෙනුවෙන් තියාගන්න කියලා කියනවා අපි ආවල් දවසකින් රිසර්ව් කරනවා අපි ආවල් දවසට ඉතුරු මුදල් ඔක්කොම දීලා ගන්නවා කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවට ගන්න කෙනා මිලදී ගන්න පුද්ගලයා බැංකුවකින් ණයක් ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් අපි සන්නානේ සාමාන්‍යයෙන් ණය අනුමත වෙලා ඒ අදාළ ඩොකියුමන්ට්ස් ටික දීලා ඔකට එන්න කාලයක් ගත වෙනවා. ඒතර ඒකත් එක්ක ඒ පළවෙනි දවසේම අපිට ඕක මිලදී ගන්න වෙන්නේ නැහැ. ඉතර අප කරන්නේ කොටසක් දීලා ඉතුරු ටික අපි පසුව දෙන්නම් කියලා කියනවා. ඔන්න ඔය අවස්ථාවේදී තමයි මේ විකුණුම් පොරොන්දු ගිවිසුම් කියන එක බලාත්මක වෙන්නේ නීතියේදී. එතකොට වෙන්නේ මොනවාද මේ ඔබ ගිහිල්ලා නීතික්ෂවරයෙක් ළඟ මෙහෙම ගිවිසුමක් ලියනවා. එතකොට මේ ගිවිසුමෙන් කියන්නේ මෙන්න මේ මුදල් අපි දෙනවා ඔබ අපි වෙනුවෙන් මේ ඉඩම තියාගන්න. අපි අහවල් දවසට ඒ කියන්නේ අපි දිනයක් සඳහන් කරනවා. එදාට අපි සියලුම මුදල් ලබා දීලා මේ ඉඩම මිලදී ගන්නවා කියලා. එතකොට කෙටියෙන් අපි විකුණුම් පොරොන්දු ගිවිසුමක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ දෙයක් තමයි. එතකොට මේ ඕකට මොන වගේ දේවල්ද අඩංගු වෙලා තියෙන්නේ? දැන් කොන්දේසි පිළිබඳව කතා කරනකොට අපි ඕනම වෙලාවකදී දකිනවා මේ අපි කියන ඒ සියල්ල කියවලා අත්සන් කරන්න කියන කාරණේ බොහෝ තැන්වලදී අපි දකින දෙයක්. ඒ නිසා අපි සඳහන් කරමු මේ වගේ විකුණුම් පොරොන්දු ගිවිසුමකට අදාළ වෙන්නේ මොන වගේ කොන්දේසි? ඔය විකුණුම් පොරොන්දු ගිවිසුම් ජයනි දැන් ඕක අපිට භාෂා ඕන භාෂාවකින් ලියන්න පුළුවන්. එතකොට මොකද නොතාරිස්සු මේ අද මහත්මයා ඉන්න වැඩ කරන භාෂාවනු අපිට ඉල්ලීමක් කරන්න. ඒතර ගොඩක් අය මේ විකුණුම් පොරොන්දු ගිවිසුම් සිංහලෙන් තමයි ඉල්ලන්නේ අපි දැකලා තියෙනවා. මොකද ඒක කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන. ඒතර මේ මොනවාද මේ තියෙන්නේ මේකෙක් තියෙන ගිවිසුම් වගන්ති කියලා බැලුවොත් ඒතර අපි කෙටියෙන්ම අපිට කියන්න තියෙන්නේ රයිට් මම විකුණනවා ඔබ මිලදී ගන්නවා ආවල් දවසට කලින් සහ මම මිලදී ගන්න පුද්ගලයන් කිසි මුදලක් ගෙවනවා. ඒතර ඒ මුදල තාමතරව ඉතුරු මුදල් ටික අහවල් දවසේ ගෙවුවාට පස්සේ දැනට ඉන්න අයිතිකාරයා විසින් විකුණුම් ඔප්පුවක් ලියලා මේක දෙනවා කියන එක. හැබැයි මෙතනදී වෙන්නේ දැන් ඔය ඔක්කොම ඔය විදිහටම වුණොතින් හරි ජයනි ඒ කියන්නේ අපි හිතමු අද මේ අවුරුදු දෙසැම්බර් මාසේ වෙනකොට මම ඉතුරු මුදල දීලා මේ ඉඩම ගන්න. නමුත් ඒක එහෙම වුණේ නැත්තම් එතෙන්දි තමයි මේ පොරොන්දු ගිවිසුම කියන එක ඉතාම වැදගත් වෙන්නේ. මොකද අපෙන් සමහර අය අහනවා ඇවිල්ලා මැඩම් දැන් මේ වැඩේ කරන්නේ නැතුව අපිට කොලේක ලියලා මේ වැඩේ කරන්න පුළුවන්ද? ඇයි මේකට දැන් ගිවිසුමක්ම ඕනේද? කොලේක ලියන්න පුළුවන් නේ මම ආද මෙච්චර මුදලක් දෙනවා. එහෙම කියලා පුළුවන් නේ ජයනි. යාලතරන මුද්දරයක් උඩ අස්සම් කරනවා කියලා අපි සාමාන්‍ය කටවහරට කියන කතාවක් තියෙනවා. හරියට හරි. ඒ විදිහට කරන්න පුළුවන් කියලා. හැබැයි ඊටලා තියෙන්නේ ඉඩමක් සම්බන්ධ වෙන අවස්ථාවකදී කවමදාවත් ඔප්පුවක් ලියන්නේ නැතුව ඒ කියන්නේ ඒක වංචා වැළැක්වීමේ ආක්ෂේපණති තියෙනවා. ඉඩමක් සම්බන්ධ වෙන අවස්ථාවකදී ඒ දේපල සම්බන්ධව කවදාවත් කොලේක ලියලා ගිවිසුම් වලට එළඹෙන්න එපා. මොකද වංචා වැළැක්වීමේ ආක්ෂේපණත අනුව නොතාරිස් කෙනෙක් ඉදිරියේ සයින් කරන්න ඕනේ, ඒක නත්සන් කරන්න ඕනේ, සාක්ෂිකරුවන් ඉන්න ඕනේ. ඒ තියෙනවා පිළිවෙලක් අනුගමනය කළ යුතු. එතෙන්දි තමයි ඔබට ඒ ගිවිසුම කඩ වුණාම උසාවියට ගිහිල්ලා ඒ ගිවිසුම බලාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සමහර විට ඔබ දීපු මුදල් ටිකවත් ඔබට ගන්න වෙන එකක් නැහැ. ඒ ඉඩම දෙන්න බෑ කියලා කිව්වොත්. මොකද ඒ පුද්ගලයාට පසු කාලීනව හොඳ වැඩි ගණනට ගන්න කෙනෙක් හම්බුනොත් එම ඉඩමම සමහර විට එයා ඔබ මුදල තියාගෙන
ඒක දෙන්නෙත් නැතුව වෙන කෙනෙකුට විකුණන්න පුළුවන්. මොකද අපිට එහෙම කරොත් බලාත්මක කරගන්න විදිහක් නැහැ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම නොතාරිස්වරයෙකු ඉදිරියේ අත්සන් කරපු ගිවිසුමකට එළඹෙන්න. එතකොට ඒ ගිවිසුම අරගෙන ඔබ උසාවියට යන්න පුළුවන්. මෙච්චර මුදලක් ගෙව්වා කියලා ඔබට කියන්න පුළුවන්. ඒ නිසා ඒ මුදල ආපහු දෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට දැන් මේ අවස්ථාවේදී වෙන්නේ හිතන්න දැන් මම එකක් තමයි ආකාරයක් තමයි ජයනි විකුණන කෙනාට වෙන හොඳ බය කෙනෙක් හොඳ විකුණුම්කාරයෙක් හම්බ වෙනවා. ඒ අවස්ථාවේ කෙනා මේක දෙන්න බෑ කියලා. එතකොට වෙන්න ඕනේ ගන්න පුද්ගලයා විසින් දීපු මුදල නැවත දෙන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට ඒ මුදලට යම්කිසි පොලියක් එකතු කරලා එහෙම නැත්නම් වුණු පාඩුව ඒ කියන්නේ කාලයක් තිස්සේ යා මේ ඉඩම ගන්න බලන් හිටියානේ. එයා වෙන ඉඩම් බැලුවෙත් නැහැ. මේ ඉඩමම ගන්න බලාගෙන හිටියා. ඒතර අවස්ථාවේදී ඒ වුණු පාඩුවට යම්කිසි මුදලක් අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. එහෙම කරලා ඒ ගිවිසුම අපිට සකස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ ගන්න පුද්ගලයාට ඊට වැඩිය අඩුවට ඉඩමක් හම්බ වෙනවා. එතකොට විකුණන කෙනා හිතනවා මෙයා මගින් දෙසැම්බර් මාසෙ වෙනකොට සල්ලි ටික දීලා ගනී කියලා. හැබැයි මොකද වෙන්නේ? ඒ කාලේ බලන් හිටියට එතකොට යා වෙන කෙනෙක්ට විකුණන්න උත්සාහ කරන්නෙත් නෑ. අන්තිමේටම ගන්න කෙනා කියනවා නෑ මට දැන් ඕනේ නෑ කියලා. එතකොට ඒ අවස්ථාවේදී මේ විකුණන පුද්ගලයාට වුණු පාඩුව සඳහා යම්කිසි මුදලක් අඩු කරගෙන අර දීපු ඇඩ්වාන්ස් පේමන්ට් එකේ ඉතුරු කොටස ලබා දෙන්න පුළුවන්. යම්කිසි ඒ වගේ සාධාරණ කොන්දේසි වලට එළවෙන්න පුළුවන්. එතන මූලිකවම තියෙන්නේ මේ කොන්දේසි ටික. ජයනි පිට අමතරව දැන් සමහර වෙලාවල් වලට තියෙනවා විකුණුම් කරු විසින් දැන් ගැනුම්කාරයා යම්කිසි බැංකු නායකට යනවා නම් ඒ අවස්ථාවේදී ওই වීදි රේඛා සහතිකේ වරගෙන දෙන්න ඕනේ. ඒ වරන් දෙන්න ඕනේ විකුණුම් කරු විසින්. එතන අපිට ඒ වගේ දේවලුත් මේ ගිවිසුමට අතුලත් කරලා මේ ගිවිසුම සකස් කරන්න පුළුවන්. හුඟක් වෙලාවට දැන් අපි කටවචනෙට පොරොන්දු වෙන අවස්ථා වල තරම් තියෙනවා. ඊට පස්සේ මේ අපි කියන සුහදතාවයේ තිබුණ හින්දා මිතුරුකම තිබුණ හින්දා අපි මේක කටවචනෙන් බේරගත්ත. හැබැයි ඉතින් ඒ වුණාට දැන් කල් යනකොට මේගොල්ලෝ පොරොන්දුවක් නැහැ ගිවිසුමක් නැහැ කියලා කියනවා කියන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා අපි සඳහන් කරමුකෝ ඇත්තටම ඔය කියන විදිහට පොරොන්දු වීමක් සහ ගිවිසුමක් කියන දෙකේ වෙනසක් තියෙනවද? කොහොමද අපි ওই වෙනස හොයාගන්නේ? ඔව් මෙහෙමයි ජයනි. දැන් ඔය කටවචනෙට වෙන පොරොන්දු ගොඩක් වෙලාවට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒතර ඒකයි අර ලිවුමක අත්සන් කරලා වෙන පොරොන්දුවයි දෙකම සමාන මට්ටමක තමයි තියෙන්නේ. ඒක බලාත්මක කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඒ පොරොන්දුවම ඔබ කියපු ඒ පොරොන්දුවම අපිට ගිවිසුම් ගත කරොත් ඒ අවස්ථාවේදී ගිවිසුමක් කියන එකත් බලාත්මක කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර එතනදී මේ පොරොන්දුව ඔබ ගිවිසුමකට නොතරිස්වරක ඉදිරියේ ගිවිසුමකින් කරගන්න. ඒ අවස්ථාවේදී ඔබට ඒ පොරොන්දුව බලාත්මක කරන්න පුළුවන්. එහෙම නැත්නම් කටවචනෙන් දීපු පොරොන්දුවක් කවදාවත් ක්‍රියාත්මක කරගන්න බෑ. කොලේක ලියපු අවස්ථාවක දැන් ගොඩක් කලාවට වාහන විකුණීමේදී ජයනි ඕක වෙනවා. කොලේක ලියලා අත්සන් කරලා ඉදිරි කොටස වාහනේ ගෙනියනකොට දෙන්නම් කියලා ඒ යම්කිසි මුදලක් ඔබට දරා ගැනීමට හැකි පොඩි මුදලක් නම් ඔබ ගිවිසුමකට අනේක අලාභයි අවාසි කියලා ඔබ හිතනවා නම් ඒ අවස්ථාවේ දිහිම කරන්න. නමුත් ඒ වුණාට ටිකක් අපේ හිතමු යම්කිසි විශාල මුදලක් ඔබ ජීවිතේ හරිහම්බ කරගත්තු මුදල් අනුව යම්කිසි සැලකිය යුතු මුදලක් ඔබ ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විදිහට දෙනවා නම් ඒ අවස්ථාවේදී ඔබ කල්පනාකාරී වෙන්න. එතන ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා මේ ඔය සම්බන්ධයෙන් කතා කරනකොට දැන් කෙනෙකුට හිතන පුළුවන් අපි දැන් ඉඩම් සම්බන්ධයෙන් වැඩිපුරම අද දවස්ෙදි මේ කතා කළා. ඒ වගේම තමයි මේ පොරොන්දු ගිවිසුමකට එළඹෙන්න පුළුවන්කම තියෙන මොන වගේ හේතු වලටද කියන කාරණේ අතර ගැටලුවක් තියෙනවා. ඒක කතාවක් දැන් අපි දන්නවා ඇත්තටම ඉඩම් සම්බන්ධයෙන් ගැටලු වලට. එතකොට තවත් මොනවද තියෙනවද තවත් මේක යොදා ගන්න පුළුවන්කම තියෙන අවස්ථා මොන වගේ තැන් වලටද ගන්න? ජයනි දැන් ඒ කියන්නේ ඉඩම් සම්බන්ධව තමයි විශේෂයෙන්ම මේවා කියන්නේ නොතාරිස්වරයෙකු මුණ ගැහෙනේ. මොකද ඉඩමක් සම්බන්ධව මම කලින් කියපු විදිහට අනිවාර්යයෙන්ම ඒක නොතාරිස්වරයෙකු ඉදිරියේම අත්සන් කරගන්න ඕනි බලාත්මක කරන්න. එහෙම නැත්නම් පාර්ශවකරුවන් විසින් විවිධ හේතුන් මත එනවා කියන වාහනයක් අපි දුමිල දී ගැනීමේදී අත්තිකාරම් මුදලක් ගෙවලා ඒ කොටසක් එහෙම නැත්නම් බාණ්ඩයක් විකිණීමේදී ඒ ආකාරයේදී ඒ වගේ තමන්ගේ එදිනෙදා දේවල් වලදී අත්තිකාරම් මුදලක් ගෙවලා ඉතුරු කොටස ආපහු පසු කාලීනව ගෙවීමේ කියන කොන්දේසි මත ජීවිතයේ එදිනෙදා ජීවිතයේදී මේ වගේ ගිවිසුම් ඇති වෙනවා. නමුත් මේ බැරෑරුම් අවස්ථාව වෙන්නේ ජයනි දැන් සමහර අය මම ඉඩම් වලට ගියොත් ආපහු සැරයක් පොරොන්දු ගිවිසුමක් කරනවා වෙනුවට විකුණුම් කරයක් කරගන්න වෙලාවල් තියෙනවා. ඒතර ඒ වෙලාවේදී මොකද සමහර වෙලාවට දැන් ණය මුදලක් ගන්න බලාගෙන ඉන්න පුළුවන්. ඒ අවස්ථාවකදී වුණත් අර ගන්න පාර්ශවය දැනුම අඩුණා. ඒ කියන්නේ ඒ ගැන එච්චර හිතන්නේ නැතුව අත්සන් කරනවා නම් ඔබ සමහර වෙලාවට පොරොන්දු ගිවිසුමක් වෙනුවට විකුණුම් කරයකට අත්සන් කරනවද කියන එකත් පරීක්ෂාකාරී වෙලා ගන්න කියන එක.
ඒක හිතන්න ඕන කරන කාරණාවක් කියන්නේ. එතකොට අපි හුඟක් වෙලාවට දැන් දකිනවා මේ ඔහි තියෙන කොන්දේසි ගැන කතා කරනකොට මොන වගේ දේවල්ද මේකට අඩංගු වෙලා තියෙන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපි කොතනද කියවන්න ඕනේ හරියටම අපි එතකොට අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද තියෙන්නේ මොනවද මේකේ තියෙන්නේ ගිවිසුම් මේකේ තියෙන පොරොන්දු මොනවද ඔය කියන කාරණේ සම්බන්ධයෙන් අපිට ඇත්තටම අවබෝධයක් නැති වෙන අවස්ථාවක් තියෙනවා නිතිසුතුමින්. අපි ඒක අවබෝධ කරගන්න. එතකොට ජයනි එතෙන්දි තමයි අර ගැනීම සහ විකිනීම සිදු වුණේ නැත්නම් ඔබ මොනවා ගැනද කල්පනාකාරී වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඔබට පාඩුවක් වෙනවා ඔබ බලාගෙන ඉන්නවා මේ ඊඩම ගන්න. නමුත් ඒක වෙන්නේ නැහැ. ඔබ බලාගෙන ඉන්නවා මේ ඊඩම විකුණන්න. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඔබ ඒ කියන්නේ මොනවද පාඩුවට විසඳුම කියන එක ගැන ඔබ නීතිච්චතුමිය එක්ක ඔතුමා සමග සාකච්ඡා කරගත යුතුයි. ඒ අනුව ඒ ගිවිසුම ප්‍රධාන වශයෙන්ම සකස් කරන්න ඕනේ. ඒතර ඊට අමතරව මේ ගිවිසුමට එන්න ඕනි කරුණු තමයි ජයනි දැන් සමහර වෙලාවට ලෑන්ඩ් සේල්ස් වලට මිලදී ගන්නවා. ඊට පස්සේ ඔක කඩලා විකුණන්නේ. ඒ අවස්ථාවේදී ඒ ගන්න පාර්ශවයට ඒ ඉඩමට යන්න සිද්ධ වෙනවා. ඒකේ ඩිවලොප්මන්ට්ස් කරන්න, කානු දාන්න, මේක සුද්ධ කරන්න. ඒතර ඒ වගේ දේවල් මේ ගිවිසුමට අඩංගු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගිවිසුම ඇති කරගත් දිනේ සිට ඒ ඉඩමට ගිහිල්ලා පිරිසුදු කරන්න අවසර ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කියපු විදිහට ප්‍රාදේශීය සභාවෙන් අදාළ ලේඛන ලබා ගන්න, ඒ අනුමැතිය ලබා ගන්න, සමහර වෙලාවට මේ කියන්නේ ප්ලෑන් එකට අනුමැතිය ලැබෙයි වගේ තියෙනවා කාරණා කරගන්න. ඒ සියල්ලම බලතල තියෙන්නේ මේ ගිවිසුමට එළඹුණාට තාමත් විකුණන පුද්ගලයා මත. ඒ කියන්නේ අයිතිකාරය තමයි විකුණුම්කරු. මේ ගිවිසුමට එළඹුණා කියලා ගැනුම්කරුට අයිතිය මාරුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. විකුණුම්කරු තමයි මේ ඉඩමේ අයිතිකාරය. ඒතර ඒ වෙලාවේ විකුණුම්කරුගේ අත්සන හැම වෙලාවෙම අවශ්‍ය වෙනවා ප්‍රාදේශීය සභාවෙන් ලේඛන ලබා ගැනීමට, ඒ වගේම පිබ්‍ර අනුමත කර ගැනීම, ඒ වගේ ඒ හැම අවස්ථාවකදීම විකුණුම්කරුගේ අත්සන අවශ්‍ය. ඒතර ඒ දේවල් මේ ගිවිසුමේ අඩංගු කරන්න පුළුවන්. මොකද නැත්තම් පසුකාලීනව එක එක මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. දැන් මං ඒව ඔක්කොම කරන්න විකුණලා ඉවරුණාට පස්සේ දැන් ඇයි මගෙන් අහන්නේ මේ අත්සන් එහෙම කියලා. ඒතර ඒ හැම ඇතිවන අපහසුතාවයක්ම ගැටලුවක්ම निराකරණය කර ගැනීම සඳහා ඒ අවශ්‍ය වෙන දේවල් කල්පනා කරලා ජයනි මේ ගිවිසුමට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ එතෙන්දී ඔබට ඒ මිලදී ගන්නතුරු ඇතිවන ගැටලු අඩු කරලා සාමාන්‍ය සුහදශීලීව මේ ගනුදෙනුව ඉවර කරගන්න පුළුවන්. එහෙම හොඳ පොරොන්දු ගිවිසුමක් සකස් කරගත්තොත්. එහෙම පොරොන්දු ගිවිසුම ඇති කරගත්තොත් හරි විදිහට ඇති කරගත්තොත් ගැලපෙනවා කියන කාරණේ මතක් කරනකොට එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මම මගේ ඉඩමක් සම්බන්ධයෙන් හෝ ඒකේපු කාරණා සම්බන්ධයෙන් මේ ගිවිසුමක් ඇති කරගන්න සූදානමක් තියෙනවා මම නීතිසිතුමෙක් හමු වෙන්න ඕනේ මොන වගේ දේවල්ද මේකට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ ගැටලුවක් වෙනවා. එනිසා අපි සඳහන් කරමු මේ නීතිසිතුමියනේ මේ මොන වගේ දේවල්ද මේකට අවශ්‍ය වෙන්නේ කොහොමද මේක ඇති කරගන්නේ පළවෙනි පියවරේ ඉඳන් අපි සඳහන් කරමු කොහොමද පොරොන්දු ගිවිසුමක් කරන්නේ. දැන් ජයනි ඔබ මුලින්ම ගන්න ඉඩම මොකක්ද කියලා තීරණය කරයින් පස්සේ ඒ පුද්ගලයාගෙන් අපි ඉල්ල ගන්න ඕන විකුණුම්කරුගෙන් අදාළ ඉඩමේ ඔප්පුව පිඹුරුපත සහ ඒ අදාළ තියෙන දේවල් ඔබ ඔහුළඟ තියෙන සියලුම දේවල් ටික අරගෙන ඔබ නීතිච්චතුමාව හම්බ වෙන්න යන්න. ඒතර ඒ අවස්ථාවේදී ගොඩක් වෙලාවට ඒක පරීක්ෂා කරන්න ඕනි පත්තිරු පරීක්ෂා කරන්න ඕනි කියන්නේ ඔබට එම විකුණුම් පුද්ගලයා විසින් පත්තිරු ලබා දුන්නත් ඔබගේ නීතිච්චතුමිය හෝ තුමාලාව පතිරු පරීක්ෂා කරගන්න. මොකද ඒක මෑතක අද දක්වා ඉඩමේ තත්ත්වය සම්පූර්ණයෙන්ම නිරූපණය වෙනවා ඒ පතිරු පරීක්ෂා කිරීමේ. ඒතර එහෙම කරලා මේ පුද්ගලයා ඇත්තම අයිතිකාරයාද මේ ඉඩමේ? ඒක තමයි අද තියෙන ලොකුම ප්‍රශ්නය. කවුද නිවැරදිම හරිම අයිතිකාරයා කියන එක බලන්න. නැත්තම් ඔබ වෙනා එක ගැන කතා කරමු. අපි වෙලාව බලලා ආයෙමත් කතා කරමුද? එහෙනම් වෙලාව බලලා ඉඳන් අපි. හොඳයි අපි සඳහන් කරමු. එතකොට පත්තිරු පරීක්ෂා කරන එක ඉතාම වැදගත්. අයිතිකාරයා හොයාගන්න එක ජයනි අද හරිම අමාරුයි. මොකද දැන් ඒ කියන්නේ මම හැම වෙලේම මම මේක කියන දෙයක් ඔබ ඉඩමට ගිහිල්ලා පරීක්ෂා කරන්න වටේ අසල්වාසීන්ගෙන් අහන්න කවුද මේ ඉඩමේ ඇත්තම අයිතිකාරයා කියලා. ඒතර ඒ අනුව මොකද ඒක නීතිච්චතුමාට හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතර පත්තිරු පරීක්ෂා කිරීමෙනුත් පස්සේ ඔන්න ඉන් පසු ඔබට මුදල් නැත්නම් ඒ සියලුම මුදල් එකවර දීලා ඉඩම ගැනීමේ හැකියාව නැත්නම් ඔබට පුළුවන් නීතිච්චතුමාට කියන්න අපිට මේකට පොරොන්දු ගිවිසුමක් සකස් කරලා දෙන්න කියලා. ඒ අනුව විකිණීමට පොරොන්දු වීමේ ගිවිසුමක් සකස් කරනවා මං අපි මුලින් සාකච්ඡා කරපු කරුණු සියල්ල ඇතුළත් කරලා සහ ඔබට තවත් මොන හරි කරුණු තියෙනවා නම් අපි හිතමු මොන හරි බාණ්ඩේ එතන අපි හිතමු ඉඩමේ තියෙනවායි කියලා ගොඩනැගිල්ලක් ජයනි. එතකොට ඒ සම්බන්ධව ඒ පුද්ගලයා විසින් ඒක පිළිසකර කරලා දෙන්න අවශ්‍ය නම් ඒ වගේ දේවල් හැම දෙයක්ම ඇතුළත් කරලා ඒ ගිවිසුමට එළඹුණාට පසුව මේ ගිවිසුම ලියාපදිංචි කරන්න පුළුවන් ජයනි. මොකද ලියාපදිංචි කිරීම අනිවාර්යයි. මේ ලියාපදිංචි කරලා එතකොට ඔබගේ නීත් බලාත්මක කරන්න පුළුවන් ඒක සහ ඔබට තියෙන නීත්‍යානුකූල බව වැඩි. එතකොට ඔබ නීතිච්චතුමාට කියලා ඒක
ලියාපදිංචි කරන්න. ඉන්පසු මේකට මුද්‍රගාසු අදාළ වෙන්නේ නැහැ ජයනි. ඒක ඉතාමත් වැදගත් දෙයක්. මුද්‍රගාසු නැහැ මේ විකුණුම් පොරොන්දු ගිවිසුම් වලට. ඒ નિયમિત කාලයේදී ඒක ඉවර අවසන් වෙනවා. සහ ඊට කලින් ඔබ අවසන් කළ ගන්න ඕනේ නම් ඒ අදාළ කරුණුත් ඒකට අතුලත් කරලා මේ ගිවිසුම සකස් කරලා ලියාපදිංචි කරගන්න පුළුවන්. ඉන්පසු ඔබ ඒ ආකාරයට කටයුතු කළා ඒ નિયમિત දවස වෙනකොට ඔබට විකුණුම් කර සකස් කරගන්න ට්‍රාන්ස් ඩීඩ් එක සකස් කරගන්න පුළුවන්. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ පොරොන්දු ගිවිසුම් ගැනනේ ජයනි අපි කතා කරේ. දැන් තව තියෙනවා විකුණුම් ගිවිසුම් වලටත් කොන්දේසි දාලා. නමුත් ඒක කියන්නේ කිසිම කෙනෙක් අනුමත කරන දෙයක් නෙමෙයි. දැන් අපි සාමාන්‍ය විකිණීමක් කියන්නේ ජයනි විකිණුමෙන් පස්සේ ගන්න පුද්ගලයාට ඒක සම්පූර්ණයෙන්ම අයිතිනේ. නමුත් ඒකටත් කන්ඩිෂන්ස් දානවා. එතකොට එහෙම අවස්ථාවක් කවදාවත් ඔබ උදා කරගන්න එපා. මොකද ඔබගේ විකුණුම් කරේ ඊටාම පිරිසිදු විකුණුම් කරයක් විය යුතුයි. ඒකේ තවත් දේවල් කන්ඩිෂන්ස් මෙහෙම කරන්න කියලා ඒකෙදි ඒකඟ වෙන්න තියාගන්න එපා. ඔබගේ සියලු කටයුතු විකුණුම් ඔප්පුවට පෙර ඔබ ඉවර කරගන්න. මේ පොරොන්දු ගිවිසුමට ඇතුළත් කරලා ඒ සියල්ලම ඉවර කරගන්න. විකුණුම් කරය ඔබ ඊට පිරිසිදුව ඔබට අයිතිය ලැබෙන විදිහට සකස් කරගන්න. බොහෝ වෙලාවට දැන් ඔබතුමෝ කියන කාරණාවත් එක්ක හිතනවා මේ බොහෝ තැන්වලදී තීරණ තීන්දුව ගන්නකොට අපිට එක තැනක එක තීරණයක් ඉන්න වෙන අවස්ථා උනතරම් තියෙනවා නේද? ඒ කියන්නේ කෙලින් තීරණයක් ගන්න වෙන අවස්ථාවන් සහ ඍජු තීරණවල අවශ්‍යතාවය තියෙනවා මේ කාරණා. අනිවාර්යයෙන්ම. අපි සඳහන් කරමුකෝ දැන් මේකට පාර්ශව කිහිපයක් ඉන්න පුළුවන්කම තියෙනවා. පාර්ශව දෙකක් තුනක් එතනින් එහාට තවත් ඉන්න වෙන පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් ওই පාර්ශව වලින් කඩකිරීමක් සිද්ධ වුණොත් එතනිනුත් ක්‍රියාමාර්ග ගන්න සියලු පාර්ශව වලට හැකියාවක් තියෙනවා කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අපි සඳහන් කරමු මොන වගේ පාර්ශවද මේකට ඇතුළත් වෙන්නේ සහ යම් අවස්ථාවකදී ගිවිසුමක් කඩ වුණොත් මොන වගේ පියවරද එක එක පැත්තෙන් අපිට ගන්න පුළුවන්. සමහර වෙලාවට දැන් මෙතෙන්දී ජයනි දැන් විකුණුම් පොරොන්දු ගිවිසුම් කීප දෙනෙක් එක්කන් එකඟ වෙලා තියෙනත් පුළුවන්. දැන් විකුණුම් කරුව දැන් අද බලනකොට මේ කෙනෙක්ට විකුණන්න කැමති වෙලා. නමුත් ඒ පුද්ගලයා විකුණන්න ඊට පස්සේ මොකක් හරි ගැටලුවක් ඇවිල්ලා ඒක නැවතුණා. තව විකුණුම් පොරොන්දු ගිවිසුමකට එන්න පුළුවන්. නමුත් ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න කලින් ගිවිසුම අවලංගු කරලාද කියලා පත්තිරුවල ඒක ඔබ නීතිච්චතුමිය ළඟා තුමා හෝ තුමිය ළඟා පරීක්ෂා කරගත යුතුයි. අනිවාර්යයෙන්ම විකුණුම් කරය සකස් කිරීමට පෙරත් ඔබ පරීක්ෂා කරවලා බලන්න ඔබ යදාල ඉඩමට කලින් විකුණුම් පොරොන්දු ගිවිසුම් වලට එළඹ වෙලා තියෙනවද කියලා. මොකද ඒවා අනිවාර්යයෙන්ම අවලංගු කරන්න ඕනේ. විකුණුම් පොරොන්දු ගිවිසුමක් බලාත්මක වෙලා තියෙන නම් වෙන කෙනෙක් සමග ඔබ තවත් විකුණුම් ගිවිසුමකට එළඹෙන්න එපා. මොකද ඒව ඔක්කොම අවලංගු කරලා පිරිසුදු කරගන්න ඔබ මිලදී ගන්න යන ඉඩම. ජයනි ඔබ කිව්වා ආකාරයට පාර්ශව කරුවන් කීපයක් සිටිනවා. අපි තුමු සමහර වෙලාවට බ්‍රෝකර් මහත්තයා ඇතුළත් වෙන්න පුළුවන් මේ ගිවිසුමට. මොකද ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේ පාර්ශව කරුවන් ඇතුළත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ බ්‍රෝකර්ස්ලා එක තියෙන ගිවිසුම් වෙනම යන්නේ මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොරොන්දු ගිවිසුමකට එන්නේ විකුණුම් කරු සහ ගැනුම් කරු විතරයි. නමුත් සමහර වෙලාවට මේ ඉඩම ඩිවලොප් කරන එක්කෙනා මේක දැන් මේක ගොඩක් වෙලාවට වෙන්නේ ජයනි මේ ඔය ලෑන්ඩ් සේල්ස් වලදී. ඒ කියන්නේ ගන්න පුද්ගලයා එක්කෙනෙක්, අයිතිකාරයා එක්කෙනෙක්, මේක වැඩි දියුණු කරන කෙනා එක්කෙනෙක්. ඒතර ඒ අවස්ථාවේදී ගිවිසුමේ පාර්ශව කරුවන් 3 දෙනෙක් 4 දෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ට තියෙන අයිතිවාසිකම් යුතුකම් සඳහන් කරලා මේ ගිවිසුම සකස් කරනවා. ඒ අනුව ඒ කඩවීම, ඒ අයිතිවාසිකම් සහ යුතුකම් කඩවීම වලදී ක්‍රියා කරන්න ඕනේ ආකාරය ගිවිසුමේ සඳහන් කරනවා. එහෙම ගිවිසුම් ප්‍රකාරව සියල්ල කරනවා කියන කොටසදී ඉතින් ගැටලු ඇති නොවන තැනට වග බලා ගන්න අපිට සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. ඔය අතරතුරේදී තමයි අපි අහලා තියෙනවා මේ පොරොන්දු සින්නක්කරයක් කියලා. ඔය සින්නවීම, සින්නක්කර ඔය ගැන කතා කරනකොට අපි ටිකක් කතා කරන්න බය වෙන මාතෘකාව බවට සමහර දෙන්ගලදී පත් වෙන. අපි සඳහන් කරන මොකක්ද මේ කියන කාරණා? ඒක තමයි ජනි අර කන්ඩිෂනල් ට්‍රාන්ස් කියලා මම කිව්වේ. ඒ කියන්නේ පොරොන්දු, ඒ කියන්නේ සින්නක්කර ඔප්පුවේදී පවා මේ විදිහට කන්ඩිෂන්ස් ඒගොල්ලන් දා ගන්නවා. පොරොන්දු ගදා ගන්නවා මම මේක කරන්නම් මේක කරන්නම් කියලා මේ සින්නක්ක රූපෝ. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ඩීඩ් එකේ. ඒක කවදාවත් කරන්න යන්න එපා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඔය උගස් සමහරලාට මුදල් නැති වුණාම උගස් කරනවා ඊදම. ඒතකොට එතෙන්දී උගස් ඔප්පුවකට එළඹෙන්නේ නැතුව පොරොන්දු සින්නක්කර වලට අපි හිතමු 15%ක මුදලක් ගෙවලා මෙන්න මේ දවසට කලින් පොලියක් ඇතුව මේ දවසට කලින් මුදල් ගෙවුවම මේ ඊදම ආපහු සරයක් දෙන්නම් මම කියලා කියනවා. උගස් ඔප්පුවක් කරන්නේ නැතුව. එතකොට ඒ වගේ එහෙම ගැටලු සහගත දේවල් ඉදමිට කරගන්නේ නැතුව ඔබ හොඳයි ඒ සම්බන්ධව වෙනම උගස් ඔප්පුවක් කරගන්න. මේ පොරොන්දු සින්නක්කර වලට එළඹුණාට පස්සේ සමහර වෙලාවට ඔබට ඉදමම අහිමි වෙලා යන තත්යකට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයේව දේවල් වෙනවා සමාජයේ. නමුත් ඒවා
කරන්න යන්න එපා කියන අනුමත කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි ඒක. ඔබ ඒකට උගස් ඔප්පුවක් කරගන්න. එතකොට ඔබ ඔබගේ ඉඩම උගස් කරා විතරයි මේ මුදල සඳහා. එතකොට ඒක සිද්ධ වුණේ නැත්නම් ඒ ආකාරයෙන් අපිට ඒ සම්බන්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් විකුණුම් කරයක් සම්බන්ධයෙන් එනකොට පැහැදිලිව ඒක විකුණුම් කරයක් විදිහට කරන්න. හරි විදිහට හරි මාර්ගය ඇතුළත මේ සියල්ල කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ජයනි දැන් මේකෙදි වෙන්නේ අර දැන් පහසු කියන්නේ හරි දැනුමක් නැතුකමත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම නීතිච්ච මහත්මයෙක් මුණ ගැහෙන්න. මොකද ඔබ ඔබගේ ඉඩම මේ කියන්නේ ඔබ හරි හම්බ කරගත්ත මුදලින් ගනිපු සමහර වෙලාවට ඔබට තියෙන එකම ඉඩම ඔබ ජීවත් වෙන්නේ එතන. ඒතර ඒක අනුතරට හෙලන්න එපා. ඊට පස්සේ ඔබට පාරට බහින්න වෙනවා. මොකද එහෙම වුණොත් අපි ළඟට ඕනේ තරම් ඇවිල්ලා තියෙනවා. මොකද එදාට ඒගොල්ලන්ට ඉතා කියන්නේ ආපස්සට හැරිලා කරන්න පුළුවන් දෙයක් නෑ ජයනි. කියන්නේ ඔක්කොම සිද්ධ වෙන්න තියෙන දේවල් සිදු වෙලා ඉවරයි. ඒතර අපි ළඟට ඇවිල්ලා කඳුළු හලලා අඬන වෙලාව වෙනකොට අපිටත් සමහර දේවල් නිවැරදි කරන්න පුළුවන් මට්ටමේ නැහැ. ඒ කියන්නේ අපිට උසාවි ගිහිල්ලා කාලය මිදඟු කරලා තමයි එතෙන්ට එන්න වෙන්නේ. ඒතර ඒ අවස්ථාවට එළමෙන්නේ නැතුව ඔබ ඒ ගන්න තීරණය නීතිච්ච මහත්තුරු සමග සාකච්ඡා කරලා නිවැරදි තීරණයක් ගන්න ඔබ හදිසි වෙන්නේ නැතුව සහ ඔබට පුළුවන් නම් මේ පොරොන්දු ගිවිසුම කියන කිඩම් මිලදී ගැනීමේදී මේ සියලුම කාරණා කල්පනා කරලා හරි ගිවිසුමකට එළඹෙන්න ඔබට ඒ විකිණුමත් ඉතාම ඒ විකිණුම් කරයත් ඔබට ඉතා පහසුවෙන් ඉතාම පිරිසිදුව ඔබගේ ඊටම සම්බන්ධව සකස් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම විකිණුම් කරය කරන්න කලින් එබඳු ගිවිසුම් වලට මේ විකුණවන පුද්ගලයා විසින් එළබිලා තියනවාද කියනක ඔබ අනිවාර්යෙන් පරීක්ෂා කරගන්න. එහෙම එම තියෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම එබඳු ගිවිසුම් අවලංගු කරවගෙන ඔබගේ විකුණුම් කරය සකස් කරගන්න. එහෙම අවස්ථාවන් උදා කරගන්න පුළුවන්කම දෙන සමහර විට මේ නීතිය ගැන හිතන්නම පටන් අරගෙන නීතියම වරද්ද ගන්න තැන් ඕන තරම් තියෙනවා කියන කාරණයක් එක්ක මේක සදාහන් කරන්න පුළුවන්. අවසන් වශයෙන් සදාහන් කරමු මේ වගේ ගිවිසුමකට පොරොන්දුවකට ඇති වෙන්නේ ඉන්න කෙනෙකුට වැදගත් වෙන විදිහට සහ මෙතනින් පසුව කොහොමද වැඩ කරන්න ඕනේ කියන කාරණේ කෙටියෙන් අපි හොයනවා. ජයනි දැන් ගොඩක් වෙලාවට අපේ මේ සමාජීයින් හිතන්නේ මේවට මුද්දර ගාස්තු යනවා, මේවට ගොඩක් වියදම යනවා. ඒ නිසා අපි මේවා කරන්නේ නැතුව අපි කොලේ කත්සම් කරලා එහෙම නැත්නම් කටවචනේ සල්ලි ටික දීලා මේ අපි අඳුරනවා එහා පැත්තේ ගෙදර මෙහෙම ඥාතීන් එහෙම කියලා. කවදාවත් ඒ විදිහට ගිවිසුම් වලට එළමෙන්නේ එපා. ඒ විදිහට මුදල් ලබා දෙන්න එපා. මොකද ඒ ඥාතිකම හැමදේම අද බලනකොට මුදලට යට වෙලා තියෙනවා. ඒ නිසා ඔබ කල්පනාකාරී වෙන්න. ඔබ ඔබගේ මුදල් වියදම් කරනකොට අදාළ මුදල නැවත ලබා ගන්නවත් අඩුතරමේ පුළුවන් වෙන ආකාරයට කාලය ගැන අපි පැත්තකින් තියමු. ඔබ වියදම් කරපු මුදල ලබා ගන්න පුළුවන් වෙන ආකාරයට ඔබ ගිවිසුම් වලට එළමෙන්න ඒ අනුව නීතිච්ච මහත්මයෙක් හම්බ වෙලා මුණ ගැහිලා ඒ ක්‍රියාමාර්ග මොනවද කියලා බලලා නිවැරදි දේ සිදු කරන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. ඒ නිසා මුදල වගේම තමන්ගේ හිතවත්කමත් පරිස්සම් කරගන්න විදිහට වැඩ කටයුතු ටික කරන්න පුළුවන්කමක් අපිට තියෙනවා නම් ඒක බොහොම වැදගත් කියලා මතක් කරන්න රොණි වන්දරකතරංගේ සදාහන් කරන්න. ඇයට වෙලාවක් වෙන් කරගෙන ඔබේ ගැටලුව ඇයට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 01 97 93 95 0 3 93 95 0 3 කියන දුරකතරංගය විවෘත වෙලා තියෙනවා. කතා කරලා වෙලාවක් වෙන් කරගන්න කිව්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.